ශ්‍රී ලංකාව ශ්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් අයිතීන් සහ අයිතිවාසිකම් නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන මහජනතාව පෙළඹන ලංකාවේ කාන්තාවගේ දේශපාලනය කියන්නේ දේශපාලනය තුළින් වෙනස් වීමක් කරන්න නම් පය තියන්න ඕනේ කියලා. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇතුලේ කාන්තාවගේ කාර්යභාරය කුමක්ද? පහුගිය කාලයේ පුරාවටම කතාබහට ලක් වුණා කාන්තාව සහ දේශපාලනය ගැන. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තාවගේ නියෝජනය අඩු වීම, ඒ වගේම පාලන තන්ත්‍රය තුළ තීරණ ගැනීමේ අවකාශයන් තුළ කාන්තාවගේ නියෝජනය නොමැති වීම සහ ගෘහණියක් විදිහට නිවසක් පාලනය කරන්න පුළුවන්කම තියෙන කාන්තාවක් ඇයි පාලන තන්ත්‍රයට එන්නේ නැත්තේ කියන ප්‍රශ්න සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාවය පවත්වා ගැනීම වෙනුවෙන් කාන්තාව ගැන පහුගිය කාලය පුරාවටම බොහෝ කතිකාවත් ඇති වුණා. ඉතින් ඒ කතිකාවත් හරහා ඉදිරියට ආපු සහ කාන්තාව සහ දේශපාලනය තුලින් එළියට එන්න හැකියාව ලැබිච්ච චරිතයක් අද අපිට මුණ ගැහුණා. ශ්‍රී ලංකාව තුළ කාන්තා දේශපාලනය කුමනාකාරයෙන්ද සිදු වූයේ කියන එක ගැන කතා කරන්න සහ ඒ පිළිබඳ හොඳ අත්දැකීමක් තියෙන චරිතය අද අපි එයත් එක්ක කතා කරලා බලමු. ඇත්තටම ඔයා කවුද? ඇත්තටම මම කාන්තාවක්. මගේ නම කුමාරි පතිරගේ. මම අතුරුගිරිය කඩුවිල ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. මම මේ වෙනකොට ක්‍රියාකාරීව දේශපාලන කටයුතු වල නියැලලා ඉඳලා, ඒ කියන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 25% කෝටාව තුලින් පළාත් පාලන සභික මන්ත්‍රීවරියක් විදිහට කටයුතු කරා. ඒ වෙනකොට දැන් හිටපු සභිකාවරියක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒ වගේම මවක්, ගෘහණියක්, ඒ වගේම සුළු ව්‍යාපාරික ව්‍යාපාරයක් පවත්වාගෙන යන කාන්තාවක්, ඒ වගේම වගකීවුතු ආයතනයක වගකීවුතු නිලධාරිනියක් විදිහට මේ වෙනකොට කටයුතු කරමින් සමාජ යානිකුත් කටයුතු සිදු කරනවා. ඇයි දේශපාලනයට ඔයාට එන්න හිතුනේ? දේශපාලනයට එන්න ඕනේ කියන එක ටිකක් තේරුම් කාලයකට, කියන්නේ අපි අපස සාමාන්‍ය පෙළ කරද්දී ඊට පස්සේ අපස උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂයක් විදිහට හදාරද්දී ඊට පස්සේ උසස් අධ්‍යාපනයේදී ඒ කටයුතු වලදී ඒවා න්‍යායාත්මක කරුණු ඉදිරිපත් කරාම මට හිතුණා මේවා ප්‍රායෝගිකව මේ බිමේ නෑ කියලා. නමුත් කාන්තාවන්ට දේශපාලනේ එන්න තියෙන අවහිරතා නිසාම ඒ අදහස මැඩපවත්වාගෙන ඉද්දී 2018 පළාත් පාලන මැතිවරණයේ 25% කෝටාව තුලින් මට අපේක්ෂකත්වය ලබා දෙන විවිධ පක්ෂ කැමති වුණා. එතකොට මම හිතුවා මිනිසුන්ට වැඩ කරන්න, ඒ කියන්නේ අල්ලසට, දූෂණයට, ස්ත්‍රීත්වයට, මාතෘත්වයට සහ රටේ යම්කිසි කාර්යයක් කරනවා නම් අපිට බලය අවශ්‍යයි යම් විදියකින්. ඒක නිසා මට හිතුණා දේශපාලනය තුළින් වෙනස් වීමක් කරන්න නම් දේශපාලනයට පය තියන්න ඕනේ කියලා. ඒක නිසා දේශපාලනය කරන්න හිතුවා. ඔයාගේ දේශපාලන ගමන තුළ දේශපාලනයට පිවිසි කාන්තාවක් විදියට ඔයාගේ මොනවද මේ වෙනකම් කරලා තියෙන්නේ? දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට ප්‍රථමත්, ඒ කියන්නේ බහතෝ යම් කිසි තේරුමක් තියෙන කාලේදී සමාජ සේවය කරා. මගේ පවුල් පසුබිම සමාජ සේවයට ලැබී මගේ මව ගුරුවරියක්, පියා රාජ සේවකයෙක්, සහෝදරයෝ 4 දෙනෙක් සහෝදරියක්, ලොකු පවුල් කුටුම්බයක් තුළදී අපි අත්විඳපු දේවල් සමාජ ක්‍රියාකාරීන් විදිහට අපි ඉෂ්ට සිද්ධ කරා. සමිති සමාගම් ඔය හරහා, ඒ වගේම අධ්‍යාපන පාසල, දහම් පාසල, මේ සියලු දේවල් බාහිර විෂය කටයුතු වල නියලුණා. ඒ ලැබපු පෝෂණය නිසාම දේශපාලනයට ඇවිල්ලා මිනිස්සුන්ගේ දුක, මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හඳුනගන්න මං හිතන්නේ ඉව අපිට මේ පුංචි කාලේ ඉඳලම පුරුදු පුහුණු වුණා. ඒකට ඒ ඇවිල්ලා, ඒ කියන්නේ කාන්තා, විශේෂයෙන්ම කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් කාන්තාවන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීමම මම දේශපාලනයේදී ලැබපු ලොකු ශක්තිමත්භාවයක්. මොකද ඒ අයට අවශ්‍ය වුණේ ඒගොල්ලන්ගේ මතයට ඇහුම්කන් දෙන කෙනෙක් හිටියේ නැහැ. ඒකොට ඒගොල්ලන්ගේ gedara තියෙන ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමියාගේ ප්‍රශ්න, ඒවට මේ ලොකු විසඳුම් නෙමෙයි. අපි කියනවා රොකට් සයන්ස් වලින් උත්තර හෙව්වේ නෑ. බිම් මට්ටමේ කාන්තාවොත් එක බත්තලිය උයාගෙන ඒගොල්ලන්ගේ ගම් වතුරට, ඒගොල්ලන්ගේ කොවිඩ් වසංගතයේ වෙලේදී පෞද්ගලිකව මම උපයාස අපයාගෙන සියලු ධනය උපයෝගී කරලා ඒ අයට සැලකුවා. ඒ වගේම නිවසක් හදාගන්න බැරි අය ඉන්නවනම් මම විතරක් නෙමෙයි, ඒකට තව අයගේ සහයෝගය අරගෙන
ඒ වගේම දරුවන්ට පාසල් පොත් ටික දෙන්න. ඒ කියන්නේ මූලික අවශ්‍යතාවන් අපි පළාත් සභාවක නැත්තම් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් කරන දේවල් වලට එහා ගිය දෙයක් අපිට කරන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ. නමුත් අපි ශ්‍රමය අපේ කාලය කැප කරලා ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් කාන්තාව වෙනුවෙන් මං හිතන්නේ ඒක මර නොසිඳෙන පිපාසයක් වගේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා හිතෙනවා. සමහරවිට දැන් හිතෙනවා අයියෝ අපරාධ දේශපාලනය කලින් කරා නම් කියලා. ඒත් තැන් තැනටම මිනිස්සුන්ට උදව් කරන්න හා ලේසි ක්‍රමයක් තමයි සමාජගත වීම. කෙනෙකුට කියන්න පුළුවන් සමාජ ක්‍රියාකාරීන් විදිහට කරන්න පුළුවන් කියලා. නමුත් අපේ හඬ අපිට මේ ප්‍රශ්නෙට අවශ්‍ය උත්තරේ හොයාගන්නම් අපි නියෝජනය කරන ස්ථානය අපිට වැදගත් වෙනවා. ඒක නිසා මේ වෙනකොට මම හිතනවා මට පුළුවන් උපරිමෙන් භෞතික සංවර්ධන කටයුතු මේ නගර සභා ප්‍රතිපාදන ගමට ගෙනල්ලා ගමේ පාර හදන්න, එළ මාර්ගයේ හදන්න ඒ දේවල් වලට වියදම් කරා වගේම ඒ ලැබෙන වැටුප ජනතාව වෙනුවෙන් වියදම් කරන්න තරම් අපිට අර නිර්ලෝභීත්වයක් හිතෙනවා. මිනිස්සුන්ගේ දුක අභියසේ දුක සංසිඳවන්නේ යම්කිසි අබමල් රේණුවක තරම් හරි දායකත්වයක් දක්වන්න පුළුවන් නම් ඒක මම මේ වෙනකොට කරලා තියෙනවා. ඉදිරියේදී දේශපාලනය කළත් නොකළත් ඒ අවස්ථාවේදී දෙසරයක් හිතන්නේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරා. ඔයාගේ මේ දේශපාලන ජීවිතය තුළ ඔයා මොනවද මුණදීපු අභියෝග විදිහට දකින්නේ? දේශපාලනයට පිවිසිච්ච ගමන්ම බොහෝ දෙනා අපේ කතාවක් අහලා අපිව දැකලා එකපාරට වැළඳගත්ත අයම අපි පොඩ පොඩ යම්කිසි අපි කියන බිල්ඩ් අප් වෙනවා කියලා අපි යම්කිසි දැනුම අපිට පක්ෂ දේශපාලනය තුළ ඒ වගේම සිවිල් සංවිධානවල ඒ ලැබිච්ච පෝෂණය නිසා අපි යම්කිසි පටන් ගත්තට වැඩිය පොඩි දුරක් ඇවිදගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිදගෙන එනකොට සමහරු හිතනවා මේවා මම හිතන්නේ එකක් සමහර දේවල් අපිට ලැබෙන්නේ නැත්තේ අපි උප්පත්තියෙන් ගෙනාපු දේවල් සහ අපි බාහිර සමාජයෙන් එකතු කරගත්ත මේ දෙකේම සංකලනයක් නිසා යම්කිසි තැනකට ගිහිල්ලා අපිට ફોકસ කරන්න පුළුවන් නම් නැත්තම් පෙනී හිටින්න පුළුවන් ආත්ම ශක්තියක් ලැබීම තුළ තව සමහරෙකුට හිතෙනවා අපිව අනුකරණය කරයි යා ඒක කොහොමද කරන්නේ. ඒ තැන්වලදී පොඩ්ඩක් අපිට හිතන්න වෙනවා ඒ අයගේ මානසික තත්ත්වය, ඒ වෙනි චෝදනා අපවාද. ඉතින් ඒවා සමහර විට අපි පෝස්ට් එකක් දැම්මත් ඒක සමහරෙකුට පේන්නේ හොඳ විදිහකට, සමහරෙකුට පේන්නේ නරකට. හැබැයි ඒ වැදී සැලුන් නැහැ. ඒකම සමහර අවස්ථාවලදී කාගේවත් අතේ ඉල්ලලා දේශපාලනයට ඇවිල්ලා නැහැ. අර මහන්සි වෙලා මේ ගමන ආපු නිසා. හැබැයි මේ අපේ ජීවිත කතාව සහ අපි මුණ දීපු ගැටලු පිළිබඳව සමාජයේ දන්නේ නැහැ. අපේ අර පොතේ පිටකවරෙන් අපිව මනින්න ගිහිල්ලා සමහරු අපිට චෝදනා එල්ල කරනවා. හැබැයි ඒ සියල්ලක්ම ආශිර්වාදයක් සහ ශක්තියක් පන්නරයක් වෙලා තියෙනවා මගේ මේ ඉදිරි ගමනට. ඉතින් දේශපාලනය කිරීම නිසාම බඩක රැකියාව ඉතාමත් කනගාටුදායක ලෙස ඉතාමත් මේ අවස්ථාවක්, ඒ කියන්නේ වැරදි කිසිවක් නොමැති අවස්ථාවක දේශපාලනය නිසා වෙන්න අවුරුදු ගාණක් නොකැලල් සේවාවක් කරපු සේවය අහිම් වෙලා අවුරුදු දෙකක ප්‍රමාණයක් සියලු දීමනා වරදාන වරප්‍රසාද අහිමි වුණා. නමුත් සත්‍ය මම කරේ හැමදේම අයුක්තියට අසාධාරණ පෙනී සිටීම නිසාම දේශපාලනයේදී රැකියාවත් අහිමි කරගෙන නමුත් නැමත ඒ සියල්ල සාධාරණීය ලෙස ඔප්පු සිද්ධ කරලා ඒ දේවල් ලබා ගැනීම තුළම මම හිතනවා මම බොහොම ශක්තිමත් කාන්තාවක් වුණා. දැන් ඉතින් අර ගලේ ගහලා හරි මරන්න බෑ කියන තැන ඉන්නවා. ස්වභාවිකව හෝ යම්කිසි ආපදාවකට නොවුනේ නම් ඉදිරියටත් මැරෙන මොහොත දක්වාම සමාජය වෙනුවෙන් දෙයක් කරන්න පුදුමාකාර ශක්තියක් සහ පන්නරයක් හිතේ තුල තියෙනවා. කවුරු මොන මඩ ගැහුවත්, කවුරු මොන අපවාද කරත් ඒවට hina වෙලා මූණ දෙන්න ඕනේ කියන පරිණතභාවය මං හිතන්නේ ලංකාවේ කාන්තාවන්ට සහ තරුණියන්ට, විශේෂයෙන්ම තරුණියන්ට වාට මේ දේශපාලන සම්බන්ධයෙන් දෙන්න තියෙන අනිවිදි අපිට කොහේදී හරි දැක ගන්න ලැබුණාම ඒක තමයි ආත්ම තෘප්තිය විතරයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ නෙමෙයි ලෝකේ ගත්තත් යුරෝපා රටවල විශේෂයෙන්ම කාන්තාවෝ අද 50% පිරිමි පක්ෂයත් එක්ක දේශපාලනය කරනවා. මම කියන්නේ මවක් කියන්නේ ඒක අපිට ආර්ථික කපණය කරන්න බෑ. ඇය අපි කියන පොළොව මහි කාන්තාව විදුවල් මාතාව, ඒ කියන්නේ මවකට උපමා කරලා තින්නේ කාන්තාවකට සියලු දේවල් දරා ගන්න පුළුවන්. ඇත්තටම විශේෂයෙන් ලේ කිරි කරන්න පුළුවනුත් කාන්තාවට. ඒතකොට එවැනි අසාමාන්‍ය දේවල් තමන්ගේ ශරීරය තුළින් කරන්න පුළුවන් නම් ඇයගේ දැක්ම සහ ඇයගේ දරා ගැනීමත් එක්ක අනික ඇයට ඉවක් තියෙනවා කාන්තාවකට. ඒක නිසා මං කියනට රෝස පාට, නිල් පාට සමාජයෙන් තුරන් කරලා කාන්තාව විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය තුළ
අපේ දරුවන්ට හරිද අපේ දරුවන්ට පාසල් අධ්‍යාපනය තුළ තමන්ගේ වගකීම් කරන්න පුළුවන් කියලා කාන්තාවන්ට ඇත්තටම දියණිවරුන්ට මේ ආభాෂය ලබා දෙන්න ඕනේ මොකද සමාජයේ සංස්කෘතිය ආගම සහ මේ පවුල තුල තියෙන ඒ බැඳීම් නිසා ඒ අයගේ සීමාවන් මං හිතන්නේ ඛණ්ඩණය කරලා තියෙනවා. නමුත් මේ රටේ දේශපාලනය කරන්න නම් යුරෝපා රටවල තියෙන මේ ආభాෂය ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ හෙව්වා පළාත් සභාවේ හෙව්වා පළාත් පාලන ආයතන තුල 125 මේ 150ට 50 මේ දෙගොල්ල ඉන්නේ ඒක නිසා මේ රටේ මං හිතන්නේ බොහොම තරුණ කාන්තාවෝ ඉන්නවා තරුණ යෞවනියෝ ඉන්නවා බොහොම දැනුමින් සන්නද්ධයි ආකල්පවලින් සන්නද්ධයි ඒ අයට පොඩි චක්කිතයක් තියෙනවා තවම මේ අපිට නිසි තැන ලැබෙයිද නිසි ඇගෙයිම ලැබෙයිද කියලා නෑ මම ප්‍රාර්ථනා කරන්නේ ඒ අයට මේ අවස්ථාව හිමිවිය යුතුයි මොකද මම ජීවිත කාලෙම මම වයසට ගිහිල්ලා මගේ කාලෙන් පස්සේ මේ සමාජයේ බාර ගන්න ඕනේ එවැනි කාන්තාව මොකද වයසට යනකොට අපි වයෝවෘද වෙනකොට අපි අර කලින් කරපු ශක්තිය අපේ මානසික ශක්තිය සහ කායික ශක්තිය හීන වෙනවා එතකොට අපි ගන්න තීරණ තීන්දුව දැන් අපි පාර්ලිමේන්තුව දිහා බලාගෙන කියනවා වගේම ඒ පාර්ලිමේන්තුව තුල අපිට පේන්නේ මන්ත්‍රීවරියෝ 11ක් 12ක් ඉන්නවා මම කියන්නේ පළාත් සභාවෙන් පටන් ගත්ත මේ 125 දිගටම ගෙනියන්න නම් මේ රටේ ශක්තිමත් කාන්තාවන්ට මං හිතන්නේ ඒක පාසලෙන් පටන් ගන්න ඕනේ පරිපාලන ශාස්ත්‍රයේ සහ අනිකුත් ශාස්ත්‍රවල කාන්තා නියෝජනයේ අපේ රටේ අධ්‍යාපනයේ ඉඳලම වැඩිවීමක් තියෙනවා නමුත් දේශපාලනයට එන්න මං ආදරණීය පියවරුන්ගෙන් ආදරණීය ස්වාමියන්ගෙන් ආදරණීය සහෝදරයන්ගෙන් ඉල්ලනවා තමන්ගේ ගේ ඇතුලේ මේ වටිනාකමින් යුක්ත තමන්ගේ ආදරණීය නැගණිය සොයිරිය බිරිඳ මව මේ අයව දේශපාලනයට තල්ලු කරන්න මොකද අපිට සදාචාර සම්පන්න සහ අපිට ආර්ථික වශයෙන් සුරක්ෂිත සහ අපි කියනවා කාන්තාව හරි සකසුරුවමට වැඩ කරනවා ඇයට අල්ලසට දූෂණයට වංචාවට කාන්තාව නියලෙන්න තියෙන ඉඩකඩ මං හිතන්නේ බොහොමත්ම අඩු ප්‍රතිශතයක් තියෙන ඒක නිසා මේ රටේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් මං කියනවා අපිට අනාගතයක් ඕන නම් වර්තමානයේ හැදෙන දූවරුන්ට දියණිවරුන්ට සොයුරියන්ට මේ දේශපාලන බිමට පය තියෙනවා නම් මීට වැඩිය සමෘද්ධිමත් රටක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔක කැමතිද ලංකාවේ ඊළඟ ජනාධිපති විදිහට ජනාධිපති පිරිමි කෙනෙක් නැත්නම් ගැහණු කෙනෙක් කියන්නේ ජනාධිපති තුමියක්. ඔව් අනිවාර්යයෙන්ම අපේ රටේ මුල් පුටුවට කාන්තා නියෝජනයක් එන්න ඕනේ. කාන්තා ජනාධිපති වරණියක් මේ රටේ බිහි වෙయ్య යුතුමයි. තියනවද එහෙම කව ගැන හරි අදහසක්? මෙයා සමහර විට මගේ හිතේ තියෙනවා. මම මේ රටේ කවදා හරි ජනාධිපති වෙන්න ඕනේ, අගමැති වෙන්න ඕනේ කියලා අපිට හීන තියෙනවා. හීන තමයි හැබැයි වෙන්නේ. ඒක මේ මමම ફોකස් කළා නෙමෙයි. ඒ වගේ අපිට හිතන්න පුළුවන්. ඇයි අපිට බැරි? මේ රටේ කාන්තාවක් තමයි ප්‍රථම ලෝකයේ අගමැතිනි උනේ. අපි ඒක හැමදාම කීකී ඉන්නේ නැතුව. හැබැයි අර උඩින් ආපු ජනප්‍රිය චරිතම නැතුව පල්ලෙහා බිම් මට්ටමින් හැදෙන කාන්තාවන්ට පුළුවන් මේ රට පාලනය කරන්න. අපිට ඒ වගකීම් දරන්න පුළුවන්.